මේ මහා වැස්සේ මේ මහා ජනතාවක් අද මේ රැස්වීමෙන් පෙන්නුම් කරන්න යන කවරක්වත් නෙවෙයි. සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ජයග්‍රහණය සහතිකයි. අද අපි දන්නවා මේ වෙනස වීම සඳහා යන ගමන වළක්වන්න බොහෝ දේවල් සිදුවෙමින් තිබෙනවා. සමහර කණ්ඩායම් එකිනෙකාට විරසක හිටපු කණ්ඩායම් එකට එකතු වෙමින් තිබෙනවා. කල්යල් බලමින් කල්පනා කරමින් ඉන්නවා ජාතික ජනබලවේගයේ පරාද කරන්න මොන වගේ දේවල් කරන්න ඕනද කියලා. එක වෙලාවක රනිල් වික්‍රමසිංහ මහා දොහොයියායි කියපු අය මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහා දේශප්‍රේමියා ගැලවුම් කරුවා ලෙස අර්ථකථන කරමින් ඉන්නවා. විශේෂයෙන්ම මේ ගාල්ල දිස්ත්‍රික්කේ නේද 2019 ඡන්දෙදී රනිල් වික්‍රමසිංහගේ කඳුර දෝහින් බවට පත් වුණා. රමේෂ් පතිරණලාට, සාන් විජේලාල්ලාට, පියසේන ගමගේලාට මේක සතුරු කඳවුරක් වුණා රනිල්. අද ඒගොල්ලන්ට රනිල් වික්‍රමසිංහ ගැලවුම්කාර කඳවුරක් බවට පත් වී තිබෙනවා. ඒ මොකටද? ජාතික ජනබලවේගයේ වර්ධනයට බයි ඒ ජයග්‍රහණය වැළැක්වීම සඳහා. ඒ වගේම තමයි අනිත් පැත්තත්. ඒ පැත්තෙත් මොකද වෙමින් තිබෙන්නේ? ඒ විදියටම එකතු වෙමින් තිබෙනවා. හරිද? ඔය ගොඩක් අය ඔය ගෙවල් වලට ඇතුල් වෙන්න කලින් අපේ දොරටත් තට්ටු කරා. හරිද? මොකද කිව්වේ අපි? දොර ඇරියා, මූණ බැලුවා, පැටිකිරිය නම් හොඳ නැහැ, දොරවාලා ආයිබුවන් කිව්වා. අපිට සම්බන්ධතාවයේ තියෙන කාත් එක්කද? අපිට එකතු වීම තියෙන කාත් එක්කද? අපිට එකතු වීම තිබෙන්නේ ගමේ ඉන්න ශ්‍රී ලංකා කාර්යය, ගමේ ඉන්න UNP කාර්යය, ගමේ ඉන්න පොහොට්ටුවේ සමාජිකයා. මෙන්න මේගොල්ල තමයි ජාතික ජනබලවේගයේ බලවේගයේ බවට පත් වෙලා එකතු වෙලා ඉන්නේ. එනිසා ඒගොල්ල මොන වගේ අවලාද ගහන ලෑස්තුනත්, මොන වගේ කුමන්ත්‍රණ කරන ලෑස්තුනත් ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය වළක්වන්න හම්බෙන්නේ නැති බව අද මේ සමනල පිටියට ගලලා ඉන්න මහා දාස් සංඛ්‍යාත ජනතාව ඔප්පු කරනවා. හැබැයි මේ රටේ ජනතාව මේ පළමු වතාවට ආණ්ඩුවක් හදාගන්න හදන්නේ. මේ රටේ ජනතාව පළමු වතාවට අපේ රටේ පාලකයා තෝරාගන්න කල්පනා කරන්නේ නැහැ. දීර්ඝ කාලයක් අපේ රටේ ජනතාව ආණ්ඩුව හැදුවා, ආණ්ඩු පෙරළුවා, නායකයෝ ගෙනාවා, නායකයෝ මාරු කරා. හැබැයි ප්‍රතිවිපාකය මොකද්ද? රට දිගටම කඩා වැටුණා. ජනතාව දිගටම අමාරු වැටුණා. පාලකයෝ හොඳට පෝසත් වුණා. හොඳට ඉහළට ගියා. මොකද්ද සිද්ධ වුණේ? ජනතාව මහා ප්‍රාර්ථනා තියාගෙන, මහා බලාපොරොත්තු පොදි බැඳගෙන ආණ්ඩු බලයට පත් කරාට පාලකයෝ ගෙනාවට සිද්ධ වෙච්ච දේ තමයි පාලකයෝ හැදුනා, පාලකයෝ වැඩුණා, ජනතාව දුප්පත් වුණා, රට කඩා වැටුණා. එහෙනම් මොකද කරන්න ඕන? දැන් අපි පළවෙනි වතාවට ආණ්ඩුවක් හදන්න ඕන. රට ගොඩනගෙන ජනතාවගේ ජීවිතය ලස්සන කරන, සතුටු කරන ආණ්ඩුවක් හදන්න ඕන. ඒ ආණ්ඩුව තමයි ජාතික ජනබලවේගය ආණ්ඩුව. අපි තමුන්වන්සලට එක සහතිකයක් දෙන්න. මම ඇතුළු මේ වේදිකාවට ගොඩ වෙදුණු කිසි කෙනෙක් මේ දේශපාලනේ මහජනයගේ මුදල් සතයක් නාස්ති කරන්න මේ දේශපාලන වේදිකාව තෝරාගත්තු අය නෙවෙයි. මහජනයගේ මුදල් සතයක් හොරකම් කරන්න මේ දේශපාලන වේදිකාව තෝරාගත්තු අය නෙවෙයි. මේ හැමදෙනාම මේ දේශපාලනේ තෝරාගත්තේ, මේ වේදිකාව තෝරාගත්තේ අපේ මේ රටට සිදුවෙමින් තිබෙන විනාශය, අපේ ජනතාවට මේ අත්විඳින්න තිබෙන ඉරණම මේ විදිහට ඉදිරියට යන්න බෑ. අපි විශ්වවිද්‍යාලේ උගන්වනවද? අපි කලාකරුවෙක් හැටියට කරුණ ඉදිරිපත් කරනවද? අපි චිත්‍රපටයක රඟපානවද? අපි වෘත්තියෙන්
විනත්කාරය කරනවද? නීතිඥවරයෙක්ද? ඒ ඔක්කොම වෘත්තියට තියලා මේ රට බේරා ගැනීමේ මහාගු කාර්යයට තමයි අද අපි හැමදෙනාම එකතු වෙලා ඉන්නේ. හැබැයි අනිත් දේශපාලන වේදිකා කොහොමද එකතු වෙන්නේ? ඒ වේදිකා එකතු වෙන්නේ මොකටද? එක පැත්තකින් සමහර අය එකතු වෙනවා ඊළඟ මහචන්දෙදී පාර්ලිමේන්තුවට එන්නේ කොහොමද? ඕකනේ. චන්දිම වීරක් කොඩිට තියෙන ප්‍රශ්නේ ඕක. ඊළඟ එකේ පාර්ලිමේන්තුවට එන්නේ කොහොමද? සාන් විජේලාල්ට තියෙන ප්‍රශ්නේ ඕක. ඊළඟ සැරේ පාර්ලිමේන්තුවට එන්නේ කොහොමද? පියසේන ගමගේට තියෙන්නේ ඊළඟ සැරේවත් පාර්ලිමේන්තුවට එන්නේ කොහොමද? ඒක නෙවෙයිද? ඒක නෙවෙයිද? ප්‍රතිපත්තියක් නිසාද? ජනතාවගේ ජීවිත උසස් කිරීම වෙනුවෙන්ද? රට මේ වැටලා දෙන අර්බුදයෙන් නිදහස් කරගන්නද? නෑ. ඔය ඔක්කොම එකට රංචු ගනිමින් තිබෙන්නේ තමන් වෙනුවෙන්, තමගේ පවුල වෙනුවෙන්. හැබැයි මෙතන මේ එකතු වෙවිලා තිබෙන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන්, මේ රට වෙනුවෙන්. මේ රටේ ජනතාව වෙනුවෙන් ආණ්ඩුවක් අවශ්‍ය නම්, මේ රට ගොඩනැගීම වෙනුවෙන් ආණ්ඩුවක් අවශ්‍ය නම්, ඒ ආණ්ඩුවන් කවරක්වත් නෙවෙයි, ජාතික ජන බලවේගී ආණ්ඩුව. අපි දන්න සමහර අය අපෙන් අහනවා, සහෝදරයා මේ රට බාර ගන්න බය නැද්ද? ඇයි? ණය ගෙවා ගන්න බැරි රටක්, අපරාධ වලින් ගහන වෙච්ච රටක්, මත්ද්‍රව්‍ය පැතුරුණු රටක්, නීතිය කඩාවැටු රටක්, නිෂ්පාදන කඩාවැටු රටක්, අපනයන ආදායම ඇකුළුණු රටක්, තරුණයන්ගේ අනාගතය පිළිබඳ විශ්වාසය බිඳවට්ටපු රටක්, ධීවර ජනතාවගේ ධීවර බෝට්ටුව විරලේ ගොඩබාල තියන සිද්ධ වෙච්ච රටක්, ගොවි ජනතාවට කුඹුර අත්තරෙන්ඩ සිද්ධ වෙලා තියෙන රටක්, ව්‍යාපාරිකයන් තමගේ ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්ද කියලා සැකයක් හදන රටක්, කර්මාන්ත කරුවගේ කර්මාන්ත කඩාවැටෙන රටක්. ඒතර කට්ටිය අහනවා, සහෝදරයෝ ඔයගලන්ට බය නැද්ද මේ වගේ රටක් බාර ගන්න? මතක තබා ගන්න, මේ වෙලාවේදීම තමයි ජාතික ජන බලවේගයේ මේ රට බාර ගන්න ඕන. මේ වැටිලා තියෙන ප්‍රපාතෙන් ගොඩ ගන්න, මේක ගොඩ ගන්න ඕන, මේක ගොඩ ගන්න පුළුවන්. මේ කිසුවක් අපේ රට වෙලා තිබෙන්නේ ස්වභාවික ව්‍යසනයක ප්‍රතිඵලයක් හැටියට නෙවෙයි. මහා ගම් වතුරක් ඇවිල්ලා මේ විනාශය අත්පත් වුණා නෙවෙයි. මහා සුළු කුණාටුවක් ඇවිල්ලා මේ විනාශය අත්පත් වුණා නෙවෙයි. මහා වසංගතයක් ඇවිල්ලා මේ විනාශය අත්පත් වුණා නෙවෙයි. මේ ස්වභාවික ව්‍යසනයක් නෙවෙයි. මේ ව්‍යසනය 76 වෘද්ධක අපේ රට පාලනය කරපු පාලන අධිකාරි විසින් ඇති කරපු ව්‍යසනයක්. දැන් බලන්න, 1950 දකුණු කොරියාවේ අපනයන ආදායම ඩොලර් මිලියන 25යි. අපේ අපනයන ආදායම 1950 ඩොලර් මිලියන 316යි. එහෙනම් දකුණු කොරියාව වගේ 12 ගුණයක අපනයන ආදායමක් අපිට තිබුණා 1950. දැන් 2023 වෙනකොට අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 12යි. දකුණු කොරියාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 685යි. එදා 1950 දකුණු කොරියාව වගේ 12 ගුණයකට වඩා වැඩි අපනයන ආදායම අපේ. අද අපි වගේ 50 ගුණයකට වඩා වැඩි දකුණු කොරියාවේ. අපිට එහෙම උනේ ස්වභාවික ව්‍යසනයක් නිසා නෑ. වියට්නාම් 1980 අපනයන ආදායම ඩොලර් මිලියන 400යි. අපේ අපනයන ආදායම ඩොලර් මිලියන 1500යි. අද අපි 12යි, වියට්නාමය 400ක් පැනලා. මොකද උනේ? ඒ රටවල් ඉස්සරහට යන්නත් අපේ රටවල් කඩාවැටෙන්නත් හේතුව මොකද්ද? මට මෑතකදී මල්ලතු පන්සල අනුනායක හාමුදුරුවෝ හම්බුණා. උන්වහන්සේ කිව්වා 1980 භාගයේ අගභාගයේ ඉන්දියාවට කුඩයක් කරයි යනකොට කුඩ දැකපු නැති ජනතාවක් හිටියා කිව්වා. කුඩේ අත ගන්න එනවා, කුඩේ හොරකම් කරන්න එනවා, කුඩ නැති ඉන්දියාවක් 80 දශකේ. තමුන්නාසලන මතක ඇති, ඉන්දියන් හමුදාව ලංකාවට ඇවිල්ලා අපේ කඩවල් වලට ගලා සබන් එකතු කරා. ඒ කාලේ කටකතාවක් ගියා ඉන්දියන් හමුදාව සබන් කනවා කියලා. නෑ, නිවාඩුවට යනකොට ඉන්දියාවට සබන් අරගෙන යන්න සබන් නිෂ්පාදනයක් තිබුණේ. හරියට එහෙම තිබුණ ඉන්දියාවක්.
මේ 80 දශකයේ අගභාගයේ ඉන්දියාව අද මොකද වෙලා තියෙන්නේ? හඳට යන ඉන්දියාව, මේ කලාපයට වාහන නිෂ්පාදනය කරන ඉන්දියාව, මේ කලාපයට බීජ නිෂ්පාදනය කරන ඉන්දියාව, මේ කලාපයට ඖෂධ නිෂ්පාදනය කරන ඉන්දියාව, මේ කලාපයට රෙදිපිල් නිෂ්පාදනය කරන ඉන්දියාව. මොකද උනේ? පහුගිය අවුරුදු 20-30 ලෝකේ හැම රටක්ම මහා පිමි වලින් ඉස්සරහට ගියා. පැල්පත් හැටියට තිබුණු කොරියාව පිමි වලින් ඉස්සරහට ගියා. දුප්පත් භාවයේ හිර වෙලා තිබුණු වියට්නාමේ පිමි වලින් ඉස්සරහට ගියා. මහා ජනකන්දක් හිටපු චීනය ඒ මිනිස්සුට කණ්ඩ දීලා ලෝකේ මහා බලවත් ආර්ථිකයක් හැදුවා. අපි ණය ගෙවා ගන්න බැරි රටක් වුණා. හිඟන රටක් වුණා. ඒගොල්ලන්ට නොතිබුණු අපට තිබුණු ප්‍රශ්නේ මොකද්ද? මොකද්ද? ඒගොල්ලන්ට නොතිබුණු අපට තිබුණු ප්‍රශ්නේ මොකද්ද? ඒ රටවල් වලට විශාල සම්පත්තක් නැහැ. සමහර රටවල් තියෙනවා එක ගඟයි තියෙන්නේ. පැත්තක මුහුදක් විතරයි තියෙන්නේ. අපේ එහෙම නෙවෙයි. හොඳ වර්ෂාවක් තිබෙන රටක්, සමකේ ආසන්න පිහිටීම නිසා සූර්යාලෝකය තිබෙන රටක්, මා සාරවත් මහ පොළොවක් තියෙන රටක්, මැණික් සම්පතක් තියෙන රටක්, හුණුගල් නිදි තියෙන රටක්, පොහොර නිදි තිබෙන රටක්, වාර්ෂික මෙට්‍රික් ටොන් ලක්ෂ ගණන ගොඩබාන ඛනිජ වැලි සම්පතක් තියෙන රටක්, අපේ රට වගේ 7-8 ගුණයක විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන් සුලන් විදුලි විභවතාවයක් තියෙන රටක්. මොකද උනේ? දුප්පත් භාවය ගිලිටීනියට තල්ලු කරා. එනිසා මේ රට මේ අපත් වෙලා තිබෙන්නේ ස්වභාවික ව්‍යසනයක ප්‍රතිඵලයක් නෙවෙයි. මේ අද අපි භුක්ති විඳින්නේ මේ රටේ පාලක කණ්ඩායම් විසින් දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටට කරන ලද අපරාධයේ ප්‍රතිඵල. හැබැයි මේ රට මේ දුප්පත් භාවයට පත් කර ඒගොල්ලෝ ඉස්පිරිතාලේ බෙහෙත් නැත්තේ අපේ ගම්මලම්ම තාත්තට, හරියමං අධ්‍යාපනයක් නැත්තේ අපේ ගම්මල දරුවට, රස්සාවක් නැත්තේ අපේ ඉන්න තරුණයට. හැබැයි මේ ව්‍යසනයට හෙළපු පාලක කණ්ඩායමට ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒගොල්ලන්ට ලංකාවෙත් ගෙවල්, එංගලන්තෙත් ගෙවල්, ඕස්ට්‍රේලියාවෙත් ගෙවල්, ඩුබායි වල අපාර්ට්මන්ට්. ඒගොල්ලන්ගේ දරුවන්ට රස්සාවල ප්‍රශ්නයක් නැහැ. තාත්තා විශ්‍රාම ගියපුවාම නේද විශ්‍රාම යන්නෙත් නැහැ. ඊය ගියපුවාම ඊළඟ පුතා එනවා. මේ මොන වෙලා තියෙන්නේ? ඒගොල්ලගේ ජීවිත තහවුරු වුණා. ඒගොල්ලගේ දේපළ වැටි වුණා. හැබැයි රට විනාශයට වුණා. දැන් මොකද කරන්න ඕන? මේ වැරදි පාරේ තවදුරටත් ඉස්සරහට යනවද? මේක වෙනස් කරනවද? ඔච්චරයි තියෙන්නේ. ලොකු කතා නෑ අද. පැරණි විනාශකාරී පාරේ ඉස්සරහට යනවද? මේක වෙනස් කිරීම සඳහා අපි තීන්දුවක් ගන්නවද? මොකද කරන්නේ? එකද දෙකද? මේ පාරේ යනවද වෙනස් කරනවද? මේක වෙනස් කරන්න ඕන. හැබැයි අපි දන්නවා මේ වෙනස් කිරීමේ ඕනකම තිබ්බට වෙනස් කරන්න බෑ. අපි ජාතික ජන බලවේගයේ විදියට ජනතා විමුක්ති පෙරමුණ විදියට අපිට මේක දශක ගණනාවක් තිස්සේ ඕනකම තිබ්බා. හැබැයි ඕනකම තිබ්බටම වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න අවස්ථාව එන්න ඕන. 2015 වෙනස් කරන්න අපිට අවස්ථාවක් නැහැ. අපි දන්නවා දේශපාලන බලය සමාජ මතය බෙදලා තිබුණු විදිය. 2019 වෙනස් කරන්න විදියක් නැහැ. සමාජ මතය පක්ෂ බෙදලා තිබුණු විදිය අපි දන්නවා. හැබැයි අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ? ඒ පක්ෂ තවදුරටත් දෙක තුනක් නෙවෙයි එකක් බව ඔප්පු වෙලා තිබෙනවා. ඒ පක්ෂවල නායකයෝ වෙනස් නායකයෝ නෙවෙයි එකම නායක බව ඔප්පු වෙලා තිබෙනවා. ඒ පක්ෂවල තිබෙන්නේ එකම හොරකම් කිරීමේ න්‍යාය බව ඔප්පු වෙලා තිබෙනවා. අද රටේ ජනතාව දන්නවා මේ ඡන්දේ තමයි වෙනස් කිරීම සඳහා ඇවිල්ලා තියෙන හොඳම ඡන්දේ. හරිද? අපිට කැක්කුම තිබ්බට, අපිට උවමනාව තිබ්බට වෙනස් කරන්න බෑ. වෙනස් කිරීම සඳහා අවස්ථාව එන්න ඕන. අපි හිතනවා වෙනස් කිරීම සඳහා ඇවිල්ලා තියෙන මේ දශක ගණනාවකට පස්සේ ලංකාවේ ඇවිල්ලා තියෙන පළමු අවස්ථාව තමයි මේ 2024 සැප්තැම්බර් මාසේ 21 වෙනිදා. හරිද? දැන් අපි වෙනස් කරන්න ඕන. මොකටද? නිකන් ආණ්ඩුවක් හදන්නද? නිකන් නායකයෝ වෙන්නද? නෑ. මේ රට හදන්න ඕන. හදන්න මොකද කරන්න ඕන? ඉස්සරලා මේ කැත දේශපාලනේ නතර කරන්න ඕන. එහෙට මෙහෙට පණින දේශපාලනේ. 2019 සජිත් ප්‍රේමදාස පට්ට ගහනවා. 2024 ඒ සජිත් ප්‍රේමදාස බදා ගන්නවා. මොන කැත දේශපාලනේ?
දෙදස් දහනමේ රනිල් වික්‍රමසිංහ පට්ට ගහනවා. දෙදස් විසි අතර ඒ රනිල්ල වැඳල බදාගන්නවා. කැත නැද්ද මේක? ඔන්න කැත දේශපාලන නැද්ද මේක? නේද? ඉස්සරන පත්තර තියෙන කාලේ පරණ පත්තරවල දැන් එහෙම නෙවෙයි සෝෂල් මීඩියා තියෙනවා. එදා කියපු ඒවත් තියෙනවා, අද කියන ඒවත් තියෙනවා. දැක්කද? මහින්දානන්ද අලුත්ගමගේ එදා කියනවා රනිල් වික්‍රමසිංහ හිරේ දානකන් නින්දයක් නැහැ කියලා. මෙදා කියනවා රනිල් වික්‍රමසිංහ තමයි ගැලවුම් කරුවා. එකම කට් එක තියෙනවා දැන්. හරිද? අපි මෙන්න මේ පණින දේශපාලන තිත තියන්න ඕන. මතක තියාගන්න, ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ දේශපාලන පොරපිටියේ සුද්ධ කරනවා. පැන්නොත් මන්ත්‍රීකම ඉවරයි. ඔතරයි. හරිද? දැන් බලමු රාජිත් සේනාරත් මන්දක පත්තරයක තිබුණා 18 වතාවක් පැනලලු. 18 වතාවක්. හරිද? මම ඇත්තටම බලාගෙන හිටියේ ආ පණින පැනිල්ලට කවදා හරි පාර්ලිමේන්තුවේ ගැට්ටක හැප්පිලා තව වැටෙයි කියලා. ඇයි එහෙට පණිනව මෙහෙට පණිනව? වසන්ත සේනානායක මතකද? දවල්ට එක පැත්තක, රැට තව පැත්තක, උදේට ආයෙ තව පැත්තක. පහුගිය කාලේ මොකද්ද මේ දේශපාලනේ? ඔව්, ඒ නිසා අපි අනිවාර්යෙන් පැන්නොත් മന്ത്രി දුරේ අහෝසිගෙන විවස්ථා සංශෝධනය විවස්ථාවට ගෙනල්ලා මේ පැනිලි දේශපාලනේ, මේ ගෙඹි දේශපාලනේ නතර කරනවා. මේක නතර කරන්න ඕන අපේ රට හදන්නනම්. මේ පණින්නේ නිකන් නෙවෙයි. පණින්නේ මොකටද? සමහරට බාර් ලයිසන් දෙනවා. බාර් එක ලයිසන් එකක් විකුණන්න කෝටි 3ට. මන් දන්නවා කෑගල්ලේ മന്ത്രിට බාර් ලයිසන් 3ක් දුන්නා. හරිද? කෝටි 3යි කෝටි 9යි හම්බ කරගන්න. පෙට්‍රල් සෙට් ලයිසන් දෙනවා. LRC එක ඉඩම් දෙනවා. කබීර් රසීම්ට LRC එක ඉඩමක් දුන්නා අක්කර 12ක්. රනිල් වික්‍රමසිංහ සැලසුම් හදලා තිබ්බා කබීර් රසීම ගණ්ඩ. ඒ සඳහා අක්කර 12ක් දුන්නා LRC එකෙන්. හන්තානේ. හන්තානේ ඉඩම්. දැන් මොකද උනේ? දැන් එන්නේ නැහැ වගේ දෙනුනා. දැන් යනවා ඉඩම කැන්සල් කරන්න. කැන්සල් කරන්න එනකොට ෆයිල් එක මගේ අතටත් ආවා. දෙනකොට ආවෙ නෑ හා. කැන්සල් කරනකොට ආවා. මොකද වෙන්නේ? එන්න කිව්වා ඉඩම් දෙන්නම්. එන්න නැහැ කියනකොට ඉඩම් අත්හරිනවා. මෙහෙම මේ රට දේශපාලනේ. මේ පණින්නේ නිකන් නෙවෙයි. බාර් ලයිසන් දීලා, පෙට්‍රල් සෙට් ලයිසන් දීලා, අමාත්‍ය දුර පොරොන්දු වෙලා, සල්ලි පොරොන්දු වෙලා, කෝටි ප්‍රකෝටි ගණන්කට මේ වැඩේ වෙන්නේ. නතර කරන්න ඕනේ නැද්ද? නතර කරන්න ඕනේ නැද්ද? නතර කරන්න ඕනා. අන්න මේක නතර කරන එක ව්‍යාපාරයයි. ඒ ජාතික ජන බලවේගය තමයි මේ දේශපාලන පොරපිටිය සුද්ධ කරනවා. ඒ විතරක් නෙවෙයි, අපිට කිසිවෙක්ගෙන් පළිගැනීමේ වමනාවක් නෑ. අපිට අවශ්‍ය සාමකාමී මැතිවරණයක්. මැතිවරණයෙන් පසුව සාමකාමී ජයග්‍රහණය. අපේ රටේ මැතිවරණ ජයග්‍රහණ ඉතිහාසයවල බලපුවාම ඡන්දෙ දිනලා ඉවර වෙලා අනිත් පක්ෂවලට හිරියර කරලා තියෙනවා. තෙල් සංස්ථා වෙනම් ඡන්දෙ දිනුවාම පෙරදුණු අය කළු තෙල් වලින් ආවනවා. මෙහෙමයි කරන්නේ. ඩිපෝවල මොකද උනේ? දිනුවාම පරදින අයට ඩිපෝවට එන්න දෙන්නේ නැහැ. ගහනවා. වරායෙත් එහෙම වුණා. ගම්මුල 1977 වගේ කාලෙක පොලිසියට නිවාඩු දුන්නා. අනිත් පාක්ෂිකෙන් ගෙවල් ගිනි තියන්න ඉඩ දුන්නා. පුද්ගලයන්ට වෙඩි තියන්න ඉඩ දුන්නා. ඝාතනය කරන්න ඉඩ දුන්නා. ජාතික ජන බලවේගයේ අපි මැතිවරණ ව්‍යාපාරය සාමකාමී, මැතිවරණයෙන් පස්සෙත් සාමකාමී හැම පාක්ෂිකයම අපේ පුරවැසියන් ලෙසලකලා අපි ආරක්ෂා කරගන්න ඕන. ඒ නිසා නියතුඩකින් සිද්ධ වෙන හානියක් කිසි පාක්ෂිකයකට වෙන්න ඉඩ දෙන්න එපා ජයග්‍රහණයෙන් පස්සේ. එයි. ඒගොල්ල ලංකාවේ පුරවැසියන්. ඒගොල්ල වෙන පක්ෂ තෝරගත්ත ඒගොල්ලන්ගේ කැමැත්ත. හැබැයි කිසි පුරවැසියෙකුට නියතුඩින් වෙන හානියක්වත් වෙන්න දෙන්න එපා. හරිද? හැබැයි විසඳ ගන්න ඕන ගනුදෙනුවක් තියෙනවා. ඒක නීත්‍යානුකූලව. ඒක විසඳ ගන්න ඕන. මොකද්ද? පාස්කු පහරේ සිද්ධ වුණා. දැන් අවුරුදු 5කට කිට්ටු වෙලා තියෙනවා. කෝ අපරාධකරුවන්? කෝ ඝාතකයින්? අන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුව නිසි පරීක්ෂණ කරලා ඒ අපරාධකරුවන් ඒ ඝාතකයින් නීති හමුවට ගේනවා. ඒ ඇයි?
ඇයිම නීතියමඩ ගැන පලිගැනීමකට නෙමෙයි. මේ රටේ සංස්කෘතියක් ඇති වුණොත්, මේ රටේ සංස්කෘතියක් ඇති වුණොත් දේශපාලන වමනාව වෙනුවෙන් පල්ලි පුපුරවලා නිදහසේ ඉන්න පුළුවන් කියලා ඒ ඝාතනයන්ට උඩගිඩ දීමක්. ලසන්තව ඝාතනය කරා, බෝතල යන්ත්‍ර පහර දුන්නා, කිත්නාට පහර දුන්නා, උපාලි තෙන්නකෝන්ට පහර දුන්නා. එක්නලිකොට වෙච්ච දෙයක් නෑ. එතකොට මොකද වෙන්නේ? ඝාතක ඉන්නවද අපේ සමාජයේ? හැබැයි ඝාතනය කරපු කෙනාට දඬුවමක් ලැබෙන්නේ නැත්තම් ඒ සමාජය අනු ඝාතකයන්ට අපරාධකරුවන්ට උත්තේජනය දෙන සමාජයක්. කවුරුත් බය නැතුව එනවා. මෙයා මිනිස්සු මරන්න පුළුවන්, නීති කඩන්න පුළුවන්, ඒ වගේම නිදැල්ල ඉන්නත් පුළුවන්. නිදැල්ල ඉන්න පුළුවන් විතරක් නෑ, ජනාධිපති වෙන්නත් පුළුවන්. එහෙම නිදාගන්නේ. එහෙම රටක් මොකද වෙන්නේ? එහෙම රටක අපරාධයට උල්පන්දක් දීපන්. ඒ නිසා අපි මේ පහුගිය අපරාධ ගැන හොයන්නේ පලිගැනීමේ චේතනාවෙන් නෙවෙයි. මේ සමාජය ශිෂ්ට කරන්න නම්, සමාජය ශිෂ්ට කරන්න අපි නීතියට ගරු කරනවා වගේම නීතියට බියක් තියෙන්න ඕන. නීතියට බියක් තියෙන්න ඕන. හැබැයි අපරාධ කරලා නිදැල්ල ඉන්න පුළුවන් නම් ඒකෙන් කියන්නේ නීතියට බයක් නැහැ කියලා. එහෙම වුණොත් මොකද වෙන්නේ? සමාජය අපරාධ වැඩි වෙනවා, අශිෂ්ට සමාජයක් බවට පත් වෙනවා. ඒ නිසා අපි මේ අපරාධකරුවන් නිසි පරිදි සොයලා දඬුවම් ලබා දීමේ වැඩපිළිවෙල ජාතික ජනබලවේ කටයුතු කරමු. ඒ වගේම ඒව කිසිසේත්ම පලිගැනීමක් නෙවෙයි. මේ සමාජය විශ්වාසනීය සමාජයක් කරන්න ඕන, අපරාධ වලින් අඩු සමාජයක් කරන්න ඕන, අපරාධ වලට බය වෙන සමාජයක් කරන්න ඕන. කොහෙද මේ සමාජ අපරාධ වලට බයද? පාතාලේ මහා දවල් ලැබිලා වෙඩි තියලා නේද? ඒව පටිගත කරලා එවන්න පුළුවන්. මේ තරමට අපරාධව කරන්න බය නැති වෙලා තියෙනවා. ඇයි? නීතියට බය නැහැ, නීතියට ගරු කරන්නේ. අපි මේ රට හදනවා පුරවැසියන් නීතියට ගරු කරනවා, පුරවැසියන් නීතියට බියක් දක්වන්න ඕන. මොන හරි අපරාධයක් කරනකොට නීතියෙන් දඬුවම් ලැබෙනවා කියන බිය ලැබෙන්න ඕන. හැබැයි අපරාධකරුවන් නිදැල්ල ඉන්නව නම් එහෙම එකක් වෙන්නේ නැහැ. අන්න ඒගොල්ලන්ට නීතිය පසිඳලන වැඩි ජාතික ජනබලවේගය ආණ්ඩු කරන කවුරු නොකරත්. ඒ වගේම වංචා දූෂණත් එහෙමයි. අද ඉස්පිරිතාලේ බෙහෙත් නැති, දරුවට රස්සාවක් නැති, අලුත බඳපු තරුණයට බිරිඳ දාලා රට යන්න සිද්ධ වෙලා තියෙන්නේ. ව්‍යාපාර කඩාවැටෙලා තියෙන්නේ. මහා ජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරපේක. අන්න ජාතික ජනබලවේගයේ ආණ්ඩුව පරීක්ෂණ තියනවා, නීති හමුවට පමුණුනවා, නිසි දඬුවම් ලබා දෙනවා, හොරකම් කරපු ධනය පවර ගන්නවා. සකත් තියාගන්න. ඒක වෙන කාටවත් කරන්න බෑ, මතක තියාගන්න. ඒක කරන්න පුළුවන්කම දෙන කාටද? ඒක කරන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් විතරයි. වෙන කවුද කරන්නේ? ඔයගොල්ලෝ මතකයි 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග කිව්වා, හොරු අල්ලලා ගෝල් පේස් පිටිනිය එල්ලනවා කිව්වා. විජයපාල මෙන්ඩිස් හොරෙන් පොල්වතුරන් තියනවා කිව්වා. හැබැයි චන්ද්‍රිකා ඉවර වුණේ විජේපාල මෙන්ඩිස්ට ඇමතිකමක් දුන්නා අන්තිමේට. හරි, මෛත්‍රීපාල සිරිසේන ආවේ රාජපක්ෂලා හොරකම් කරලා තියෙනවා. එයා බලයට ආපු හැටි පැනලා එක යන එක වළක්වන්න එයාපෝට් වහනවා කිව්වා. හැබැයි අවුරුද්දකම අර ගියාම ඒ රාජපක්ෂට අගමැතිකම දුන්නා. මොකද 2019 ආවේ රනිල් වික්‍රමසිංහ මහබැංකුව හොරකම් කරා විරේ දානවා කියලා. අවුරුදු දෙක තුනක් යනකොට ඒ රනිල්ට ඒගොල්ලොම ජනාධිපතිකම දුන්නා. ඒ නිසා ජනතාව දැන් දශක ගණනාවක් තිස්සේ මේ වංචනකෙන් දඬුවම් දීම සඳහා ප්‍රාර්ථනාවක් තියෙනවා. හොරකම් නතර කරන්න ඕන කියලා අරමුණක් තියෙනවා. දැන් දශක ගණනාවක්. හැබැයි මොකද වෙලා තියෙන්නේ? මේක අනිත් පැත්ත සිද්ධ වුණේ. හොරකම් අල්ලන්න කියලා එනවා, හොරාට ඇමතිකම් දෙනවා. චන්ද්‍රිකා හොරකම් අල්ලන්න කියලා එනවා, හොරාට අගමැතිකම් දෙනවා. මෛත්‍රීපාල හොරකම් අල්ලන්න කියලා එනවා, රාජපක්ෂලා නේද රනිල්ට ජනාධිපතිකම දෙනවා. මෙහෙම නෙවෙයි. අන්න ඒක වෙනස් කරන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් විතරයි. අපි මේ වැඩේ කරනවා. මෙරට හදන්න ඕන. මහා ජනයාගේ දේපල හොරකම් කරොත් නිසි දඬුවම ලැබිය යුතුයි, පලිගැනීමක් නෙවෙයි. හැබැයි ඒ විතරක් මදි.
අපි මේ රට හදන්න ඕන. අපේ තීව්‍ර කර්මාන්තය දියුණු කරන්න ඕන. මහා සාගරයක් තියෙනවා. මේ සාගරයට ගිහිල්ලා මාළු සම්පත අරගෙන එන තරමට තමයි රට දියුණු වෙන්නේ. මුහුදේ මාළු හිටියට රට දියුණු වෙන්නේ නැහැ. හරිද? රට දියුණු වෙනනම් මොකද කරන්න ඕන? තීව්‍රින්ට පහසුකම් දීලා මාළු සම්පත නෙලා ගන්න ඕන. එතකොට රට දියුණු වෙනවා. අන ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙල හදලා තියෙනවා. කොහොමද තීව්‍ර කර්මාන්තය දියුණු කරන්නේ? තීව්‍රයාගේ ජීවිතය උසස් කරන්නේ කොහොමද? රට දියුණු කරන්න තීව්‍රයා වැඩියෙන් මාස සම්පත නෙලන්න ඕන. ඒකට අපි තාක්ෂණය දෙනවා. ඒකට අපිට දරා ගන්න බැරි ඩීසල් වියදම, ඉන්ධන වියදම දෙනවා නම් අපි සහනාධාරයක් දෙනවා. අපි ප්‍රතිපත්ති ප්‍රකාශන දාලා තියෙන්නේ. මොකද තීව්‍රය බෝට්ටුව තියාගෙන වෙරළ හිටියට වැඩක් නැහැ. තීව්‍රයා මුහුදට යන්න ඕන. මුහුදට ගිහිල්ලා හිස් බෝට්ටුව වෙරළට ආවිල්ලා අරන් වැඩකුත් නැහැ. මුහුදට ගිහිල්ලා මාළු සම්පත අරගෙන එන්න ඕන. අන්න මුහුදේ මාළු ඉන්න දිසාව පෙන්නනවා තාක්ෂණය. ඔගිල්ලා මාළු ටික අරගෙන ඉන්න රටේ මාළු සම්පත නෙලා ගන්න රටේ ආර්ථිකන දායකත්වයේ සපයන්න. එහෙමයි රට දියුණු වෙන්නේ. තේවර කර්මාන්තයේ දෙන කෙනා තමන්ගේ අක්කරකින් ගන්න තේ දළු ප්‍රමාණය වැඩි කරගන්න ඕන. අපිට ඉඩම් ප්‍රමාණය වැඩි කරන්න බෑ. දළු ප්‍රමාණය වැඩි කරගන්න ඕන අක්කරේ. ඒකට අවශ්‍ය වෙන පෝර සහනාධාරේ හොඳ පළ වර්ග අපි දෙන්න සැලසුමක් හදලා තිනවා. අපේ කුඩා තේවත් තේවත්ත නියලන කුඩා ව්‍යවසායක කුඩා ගොවියා තේ ගොවියගේ ජීවිතේ ඉස්සරහට ගේන නම් තේ කර්මාන්තේ ආදායම වැඩි වෙන්න ඕන. එතකොට වැඩියෙන් තේ නිෂ්පාදනය වෙනවා. රටේ ආදායමත් වැඩි වෙනවා. එහෙමයි මේවා කරන්නේ. සංචාර කර්මාන්තෙත් එහෙමයි. අපි සැලසුමක් හදලා තියෙන්නේ. ඉතා කෙටි කාලයක් ඇතුළත අපේ සංචාරකයන් ලක්ෂ 40 දක්වා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් වැඩ කරනවා. එතකොට මොකද වෙන්නේ? සංචාරකයන් ලක්ෂ 40ක් වෙනවා කියන්නේ. අපි සැලසුම් කරලා තිබෙන්නේ වැඩිම මුදල් වියදම් කළ හැකි සංචාරකයෙකුගේ ඉන්න. ඒ වගේම අද ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා. ලෝකෙ කොහෙවත් නැති ප්‍රශ්නයක්. සමහර අය එනවා හොඳ ගයක් ගන්නවා. එයා සංචාර කර්මාන්තය යෙදෙනවා. ආවේ සංචාරිට අන්තිමට එයා සංචාර කර්මාන්තය. එහෙමනේ අපේ රටේ සංචාර කර්මාන්තය දියුණු වෙන්න ඕන. අපේ රටේ දේශීය ව්‍යවසායක කර්මාන්තකරුවා ඒකට අවශ්‍ය වෙන නීති අපි සම්පාදනය කරනවා. සංචාරක ඇවිල්ලා යන්න. හැබැයි අපේ රටේ මොකද වෙලා තියෙන්නේ? සංචාරයට එනවා. ඊට පස්සේ සංචාරකයන් ගෙන්නන වැඩේ කරනවා. ඒක කැතයිනේ. ඔයා ආවනම් බලලා යන්න. ඔයා බිස්නස් වීසා එකකට වෙනම එනවනම් එන්න. එහෙම නැතුව මේවා කරන්න බෑ. ඒවට අපි නීති සම්පාදනය කරමු. ඒ වගේම අපි ගත්තහම ඊළඟ අපේ රටේ අධ්‍යාපනය අපි දියුණු කරන්න ඕන. ඒකට අපි සැලසුම් හදලා තිබින්න. හැබැයි ඒව අපි පියවරෙන් පියවර යන්න ඕන. හැබැයි පියවරෙන් පියවර යනකම් ජනතාවට ජීවත් වෙන්න ඕන. අද අපේ රටේ අපි 15 දරා ඉදිරිපත් කරා අපේ විදුලි හා බලශක්ති සැලසුම. ඒක 90 ඉතා කෙටි කාලයක් ඇතුළත ලයිට් බිල 3න් 1කින් අඩු කරනවා. මතක තියාගන්න. 3න් 1කින් අඩු කරන්න පුළුවන්. මම හරි සරලක මේක අඩු කරන්න පුළුවන්. අද කෙළවර පිටියේ බලාගාරයේ කැලණිතිස්ස බලාගාර පද්ධතිය. එතන තියෙනවා මෙගාවට් 1500ක ධාරිතාවක්. ඒව හදන්නේ ඩීසල් වලින් සහ නැප්තා වලින්. ඩීසල් වලින් ඩීසල් ලීටරකින් හදන්න පුළුවන් යුනිට් 3යි. ඩීසල් ලීටරය 360යි නම් යුනිට් එකකට 120ක් යනවා. නැප්තා ලීටරකින් හදන්න පුළුවන් යුනිට් 3යි. නැප්තා ලීටරයක් රුපියල් 210යි නම් නේද? යුනිට් එකක් හදන්න රුපියල් 70ක් යනවා. හැබැයි ඒ බලාගාර පද්ධතියම LNG වලට ස්වභාවික ගෑස් වලට පරිවර්තනය කරන්න පුළුවන්. 2015 ඉඳන් මේක ස්වභාවික ගෑස් වලට පරිවර්තනය කරන්න පුළුවන්. ගෑස් වලින් හදන්න. ස්වභාවික ගෑස් වලින්. හැබැයි මොකද කරන්නේ? මේ ව්‍යාපෘතිය කරන්නේ පර්යන්ත හදන්න ඕන. ගෑස් කියන නල පද්ධතිය හදන්න ඕන. ඉස්සෙල්ලා මෛත්‍රීපාල සිරිසේන ඔකට කොරියන් සමාගමක් කරන් ආවා. රනිල් වික්‍රමසිංහ ජපන් සමාගමක් කරන් ආවා. දෙන්නගේ රණ්ඩුව පටන් ගත්තේ ඔතනින්. මේ ගෑස් සැපයුම් මධ්‍යස්ථානේ මෛත්‍රී ට්‍රයි කරා කොරියන් සමාගමකට දෙන්න, රනිල් ට්‍රයි කරා ජපන් සමාගමකට දෙන්න. අගමැති ජනාධිපති රණ්ඩු වුණා. රණ්ඩු වෙලා මොකද වුනේ? අන්තිමට කොරියාවත් නැහැ, ජපානෙත් නැහැ, ඩීසල් වලින් නැප්තා වලින් විදුලි හදනවා. පස්සේ ටෙන්ඩර් කැඳවුවා. ජාත්‍යන්තර සමාගම් ටෙන්ඩර් ඉල්ලුවා. බැසිල් රාජපක්ෂ ටෙන්ඩරේ කැන්සල් කරා. කැන්සල් කරලා නිව් ෆෝටරස් වලට දුන්නා. ඊට පස්සේ මිනිහෙන් නැත්තුව ගියා.
අවුරුදු 15 ඩීසල් වලින් රුපියල් 120ක් දීලා හදනවා. නැප්තා වලින් 30ට හදන්න පුළුවන්. සමාවෙන්න. LNG වලින් 30ට හදන්න පුළුවන්. ඩීසල් වලින් 120ක් දීපේක LNG වලින් රුපියල් 30ට හදන්න පුළුවන්. නැප්තා වලින් රුපියල් 70ට හදන එක රුපියල් 30ට හදන්න පුළුවන්. ඔය ව්‍යාපෘති අවුරුදු 15ක්. අද තමුන්නාන්සලා ලයිට් බිල වැඩියෙන් ගෙවන්නේ ඒ ව්‍යාපෘති සිද්ධ නොවන නිසා. නිසා මේගොල්ලන්ගේ අපරාධ වලට තමයි මේ ගාස්තු ගෙවන්නේ. ජාතික ජනබල වේගය ආණ්ඩුව කඩිනමින් ඒ ව්‍යාපෘතිය කරලා විදුලි බිල අඩු කිරීමේ සැලැස්ම හදනවා. ඉතා කෙටි කාලයක් ඇතුළත විදුලි බිල 3%කින් අඩු කරනවා. ඒ විතරක් නෙවෙයි. තමුන්නාන්සලා තෙල් වලට ගෙවන්නේ ඇයි? අපි බොරතෙල් ගෙනලා පිරිපහදු කරොත් තෙල් මිල 15%කින් අඩු කරන්න පුළුවන්. හැබැයි අපේ පිරිපහදු 1969 දැන් අවුරුදු 55ක් මේ පිරිපහදුවට. එදා 59 තෙල් සැපයීමට ඉල්ලුමට ඇති. අද මොකද වෙලා තියෙන්නේ? අද පිරිපහදුවෙන් ඩීසල් පිරිපහදු කරන්නේ 30%යි. පෙට්‍රල් පිරිපහදු කරන්නේ 17%යි. අනිත් ඔක්කොම පිරිපහදු කරපු තෙල් ගේනවා. ඔය පිරිපහදු හැදුවන වෙන මුකුත් ඕනේ නැහැ. තෙල් මිල 17%කින් අඩු කරන්න පුළුවන්. හැබැයි මේක හදන්නේ ඇයි? ඒගොල්ලන්ට හැම තෙල් නැවකින්ම ගාන සාක්කුවට එනවා. තමුන්නාසේලගේ තෙල් බයිසිකලයට තෙල් ටැංකියට වැඩි ගාණක් දීලා තෙල් ගහනවා. හැබැයි ආණ්ඩුව තෙල් නැවක් එනකොට ගාන ගහනවා. ඔකයි වෙලා තියෙන්නේ. අන්න අපි වෙනස් කරන තෙල් බිල අඩු කරන්න පුළුවන්. ඊළඟ ආහාර. මේ ආණ්ඩුව ආහාර වලට වැට් ගහනවා. ලෝකෙ ආහාර වලට බදු ගහන රටවල් අඩුයි ලෝකේ. අපි ආහාර සඳහා තියෙන වැට් බද්ද අයින් කරනවා. පළවෙනි අය වේලෙකනේ මතක තබා ගන්න. ඖෂධ වලට සෞඛ්‍ය පරීක්ෂණයට බදු ගහනවා. ගෙදර කෙනෙක් අසනීප වෙලා පරීක්ෂණයක් කරගන්න පෞද්ගලික රෝහලට ගියොත් ඒකට බද්දක් ගහනවා. ලෙඩක් වෙන එක තාණ්ඩුවට ආදායමක් වෙලා තියෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සෞඛ්‍ය සහ සෞඛ්‍ය සේවා සැපයීමේ වැට් බද්ද අයින් කරනවා. 18%ක් දෙනවා අයින් කරනවා. ඊළඟ අධ්‍යාපනය. දරුවෙක් අමතර අධ්‍යාපන ලබා ගැනීම සඳහා පොතක් ගත්තොත්, පෑනක් ගත්තොත්, අධ්‍යාපන උපකරණයක් ගත්තොත් 18%ක් බදු ගෙවන්න ඕන ආණ්ඩුවට. දරුවා ඉගෙන ගන්නත් ආණ්ඩුවට බදු ගෙවන්න ඕන. ඒක සාධාරණ නෑ. ලෝකේ ආහාර වලට සෞඛ්‍යයට අධ්‍යාපනයට බදු ගහන්නේ. හැබැයි අපේ රටේ මොකද වෙලා තියෙන්නේ? බෙහෙතට හේතට පරීක්ෂණයට ආහාර ටිකට දරුවගේ එක්සයිස් පොතට දරුවගේ අමතර කිවිීම් පොතට දරුවගේ කවකොටු පෙට්ටියට බදු ගහනවා. ජාතික ජන බලවේගය ආණ්ඩුව පළවෙනි අයවැය ලේකෙනින්ම බද්ද අයින් කරනවා. හරිද? ඇයි ආණ්ඩුවෙන් ජනතාව බලාගන්න මේගොල්ලෝ එන්නේ? ඒගොල්ලෝ බලාගන්න අපි එන්නේ ජනතාව බලාගන්න. ඒතර අපෙන් අහයි ඒ වගේ කැපෙන සල්ලි කොහෙන්ද කියලා මම කියන්න. කෝටි 600කට වඩා වැඩි අරක්කු මුදල් අල්ලලා 3 දෙනා බදු ගෙවලා නැහැ. එක්කෙනෙක් අර්ජුන් ඇලෝසියස්, අනිත් එක්කෙනා ජොන්ස්ටන් පනාන්දු, අනිත් එක්කෙනා සජබේ වේදිකාවට මෑතකදී නැංගි ලක්ෂ්මන් වසන්ත පෙරේරා. බදු ගෙවලා නැහැ කෝටි 600 ගණන. හැබැයි තමුන්නාසලගේ බෙහෙත් පැත්තට බදු ගහනවා. ඇලෝසියස්ගේ බද්ද ගන්නෑ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බදු නොගවා ඉන්න අරක්කු ෆැක්ටරි වල බද්ද ඉතා වේගෙන් කඩිනමින් අත්පත් කර ගන්නවා. නැත්තම් නඩු දානවා. හරි. අපි පනතත් වෙනස් කරනවා බදු පනත. අද අපේ රටේ වෙලා තියෙන මොකද්ද? බදු ගෙවන්න නැතුව නඩු දානවා. අන්තිමට නඩුවෙන් තීන්දුනහම ගාන ගෙවනවා. අපි එහෙම නෙවෙයි. අපි කියන අද මේ බද්ද ගෙවන්න ඕන. එයා නඩුවක් දැම්මොත් නඩුවෙන් තීන්දුව ඇවිල්ලා ගාන තීරණය වෙනව නම් අන්නේ ගාන තීරණ වෙන දවසට බද්ද ගෙවි යුතු දවසේ ඉඳන් පොලියක් ගන්නවා. නැත්තම් මොකද වෙන්නේ? නැත්තම් මොකද වෙන්නේ? නේ අරසෝද? නැත්තම් වෙන දේ තමයි 2020 බද්ද ගෙවන්න උන. නඩු දාලා බද්ද ගෙවන්න එනවා 2030 දී. අපි කියන රයිට් 2030 දී බද්ද තීරණ උනන කෝටි 10ක් 2020 ඉඳන් 2030 දක්වා බැංකු පොලිය අනුපාතයට පොලිය දෙන්න ඕන ආණ්ඩුවට. බදු වලින් රිංගන්න ඕකට. අද බද්ද ගෙවන්න නැතුව නඩුව දාලා අවුරුදු 20කින් බද්ද ගෙවනවා. අවුරුදු 20කින් රුපියල් 123කින් කඩා වැටිලා. හරිද? එහෙම කරන්නේ නැහැ. ඒ නිසා අපි
విశాల నీతి సంశోధన కరణం, రేగు అపి శుద్ధకరణం, ఇవ కార్యక్షమ కరణం, కరల ముఖత కరణి ఆదాయ మార్గ వెడికరణమా, అపి రేగు దిపారమేంత నిలదారి మాతృ హమ్మున, ఎగులు గొడక్కాయ అపి విశిద్యాలు అపిత్తక ఇక్కడ కత్తువాయ, ఎగులు తమ యద ఆయతన వల పలవిని పిల్లె దివిని పిల్లె వెడకరణి, ఎగులు అపి హమ్మున, హంబెల అపి సాకచ్చకర, ఎగులు అపిట కాల సటహణకి కదిలత నౌర్దు ఎక్కహమార కతులత, రేగి ఆదాయమ సీయట తీహకి వెడికరణ పులువాను, సిరు తీహకి వెడికరణ పులువా రేగి ఆదాయమ హరిద, ఎక్కడ మీ రేగి ఆదాయం ఒకటి వెళ్ళి మేము ఎమ్మతి వరకు గివల్లోట గలాగ నేను, జావారం కారంకి గివల్లోట గలాగ నేను, అపి ఎమ్మతూరుకి గివల్లోట జావారం కారంకి గివల్లోట అన్న బద్ద బహండా గారిట హరవనవా, అన్న అధ్యాపనే బద్ద అయింకరణవా, రేగు బద్ద బాండా గారిటిన, సౌఖ్య బద్ద అయింకరణవా, ఎలోసియస్కే బద్ద బాండా గారిటిన, అధ్యాపనే బద్ద అయింకరణవా, జోన్స్టంకే బద్ద బాండా గారిటినవా, మొదనద్దేక అన్న అంటూ ఇతర ముఖత వెండి జనతావకి మూలిక సేవాన్న పిలబాదినం, ఇట బస్సు అపి అపిరట కర్మాంత దీవునుకరన్న, సంచార కర్మాంత దీవునుకరన్న, వెవిలి వగావన్ దీవునుకరన్న, అపనైన ఆదాయం హోయాగన్న, మంగద దవల్ హంబున, అప్రికాను కలాపే అపిరట వ్యాపారం లేదన ప్రధాన వ్యాపారికి ఎతుమకివ్వ, అప్రికాను కలాపే విశాల వెలను పొలత్తీనోదే, అపి ఇక్మణింగిల తానాపతి కారాలు అరిండోన, అలుత్తుంద తరుణ జవేతిన వ్యాపారిక జ్ఞాన ఎత్తిన కండాయమ తానాపతు హేటిన పత్కరణం, ఏగోలన్న తిన ముఖద్దు అప్రికాను కలాపట వికుణండ పులువం బహండమునవద్దు, లబాదండ పులువం సేవామునవద్దు, అపే కొంత్రాత్ కరువంట కొంత్రాత్ గండ పులువంద, అపేరటే విశాల శక్తిమత్ కొంత్రాత్ కరువన్ నిన్నో, మాగ ఆయతనే ఇతమత్ హొంద శక్తిమత్ కొంత్రాత్ కరువి, జాత్యంత్రాత్తిక తనగవదిన పులం కొంత్రాత్ కరువి, హెబే ఓ జాత్యంత్ర అండ్ ఆండు సహేదండోన, అప్రికాను కలాపోల గిల్ల ఎగులను కొంత్రా తప్పిర హోయలదండోన, అపి తానాపతికారులు అరిండోన, అపి తే అదన కెనాట ఏ కళాపోల మాకట్టగా కొయలదండ పుటం గండోన, అపే సులు కర్మాంత కరువట ఏ కళాపే మాకట్టగా కొలదండోన, అన్న మాకట్టిక ఆండు హోయల దినం, అరిది తాక్షణే ఆండు లభల దినం, ప్రాగ్ధన నెత్తం అపి సంవర్ధన బెంకు అప్పటం గండు, గుడక్కాయ కెమతి వ్యవసాయకి ఎక్కువండు, గుడక్కాయ కెమతి కర్మాంత కరువు ఎక్కువండు, హెబే ముఖదు ఎలా తీయండి, కర్మాంత కరువు వ్యవసాయకి ఎక్కువన్న బెంకుకి నయగండ దేపల కుగస్తి అండున, దేపల కెపేనతో నయగండవే ఏనా దేపలక్నతో వ్యవసాయకి ఎక్కువండవే, అపి హదన అలు సంవర్ధన బ్యాంకు ఎపవలిన్ తొరవ నయ లబాదన బ్యాంకు ఎపే ముఖద్ద యా ఇదిరి పత్కరన్నోన, ఏ వ్యాపార దీవును కరణ పుల వ్యాపృతి వార్తావ, ఏ వ్యాపృతి వార్తావ అద్దీనే కరణం, అద్దీని కరపహమ దండనం భయనత్వ మేకడ సల్యా యోజన కరణ పులువారు, మే వ్యాపార సార్థకను వ్యాపార అన్నెతకొట ఆట ముదల్ ప్రమాణ వెంకరణం, వెంకరణ ముఖత కరణి ఏకట నిలదార్య పత్కరణ ప్రాదేశీలకం కార్యాలి, ఏ అగిహిల్ల ఏ వ్యాపార అధ్యయరం అధ్యయర మోనిట కరణ బలనం, ఏ అధ్యయరం అధ్యయర సార్థకమైన ప్రమాణిట బెంకువెన్ సల్లిందాస్కరణం, ఇతర ముఖత వెండి ప్రాగ్ధనేనే తరుణే కెమతి వ్యవసాయకి ఎక్కువెండ్, తరుణే కెమతి కర్మాంత కరువు ఎక్కువెండ్, హెబే అట ప్రాగ్ధనేనే జాతిక జనబలవేగి ఆండువ అన్న అలు తరుణ పరంపరావట వ్యాపార కరణ కర్మాంత కరువు ఇవ్వవట పత్తిండ దేపల ఎపేకి తొరవ నయముదల క్లబాదినం, ప్రాగ్ధనే దినవ తాక్షణే దినవ విలదపలోహెల దినవ ముగదాపి లోకే విలదపలే పంగు కత్పత్కరగన్నోన, మన కలింకివి దకును కొరయావి లోకే వెళ్ళిన పొలంగా అత్పత్కరగా తీయను దొలబిలిన హైస్య అసూపహక పంగువ, అపి అత్కర తీన డొలబిలిన దొలహక పంగువ, అపే సరస్వ అలు తరుణ పరంపర వ్యవసాయ పాట పత్కరల ఎగల లోకే వెళ్ళిన పొలం పంగువ కత్పత్కరగండ, అపి మెహవండోన ఏ ఆట ఆదాయమైనవా, ఏ లాభలభనవా, హెబే ఏక రటే ఆర్థిక దిగుడు వినవా, రటే ఆర్థిక శక్తి మత్తినవా, సంచార కర్మాంతి దిగుడు నహమ, హోటల్ లిమియకి ఆదాయం వెడ్డి వినవ, హోటల్ లిమియకి లాభే వెడ్డిన, హెబాయ్ రటే ఆర్థిక దిగును వినవ, రటే డొలర్ వెడ్డి ఇంకలాగ నినవ, రటే రస్స ఎత్తి వినవ, తరుణంగతల సల్లి గలాగ నినవ, ఏ సల్లి వీదంకరండ పటం గన్నవ, ఏ వీదంకర తవ కర్మాంత ఎత్తి వినవ, మేక దామయ కెటిద కెరకెండ పటం గన్నవ, ఎనిసా మిన్నత్తర విలా తిన ఆర్థికే, హిర్రకర్ల తిన ఆర్థికే, పీలి పెళ్ళ తిన ఆర్థికే, నిసి పీళ్ళట దాల శీఘ్రగామిలెస ఇదిరియట గిన ఆర్థిక అబ్బవట
ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ ආර්ථිකේ පත් කරනවා. ඒ නිසා මේ හැරවුම අපි ගමු. මේ හැරවුම ගන්න නේද පළවෙනි හැරවුම තියෙන කවද්ද? සැප්තැම්බර් මාසේ 21 වෙනිදා. අපි ඔක්කොම එකතු වෙලා මේ පැරණි අසාර්ථක දේශපාලන ගමන වෙනස් කරන නව දිශාවකට අපේ රටේ දේශපාලනය හරවන පැරණි අසාර්ථක ආර්ථික ගමන වෙනස් කරන නව දිශාවකට අපේ ආර්ථික ගමන හරවන අලුත් ආණ්ඩුවක් අපි හදාගමු. ඒ ආණ්ඩුව කාගේ ආණ්ඩුවද? අපි ඔක්කොගේම ආණ්ඩුවක්. ඒ ආණ්ඩුව ජනතාවගේ ආණ්ඩුවක්. එහෙනම් මොකද කරන්න ඕන? අපි හැමදේනම මහන්සියෙන් මේ ආණ්ඩුව හදාගන්න. ඉතා කෙටි කාලයක් තියෙන්නේ. හැම කෙනාම මාසෙයි තියෙන්නේ. නේද? මොකද මේ ජයග්‍රහණේ නිකන් හෙල්ලෙන දතක් වගේ ආරව වැඩක් නෑ. මේ ජයග්‍රහණේ ගන්න උන්ද ශක්තිමත් ආණ්ඩුවක් අපි හදන්න ඕන. නේද? අවුරුදු කීපයක් හෙල්ලෙන්නේ නැතුව ශක්තිමත්ව මේ රට ගොඩනැගීම සඳහා තීරණාත්මක නිර්භීත තීන්දුව ගන්න පුළුවන් වෙන්න ඕන. හෙල්ලෙන දතක් වගේ ජනමතකින් ඒක කරන්න බෑ. මේ ශක්තිමත් ජනමතයක් අපිට ඕන. ශක්තිමත් ජනතාවක් කැමැත්තක් ඕන. ඒ නිසා මේ ගාලු දිස්ත්‍රික්කයේ ඉහළින්ම ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරලා දෙන්න එවැනිම වැඩ කරන්න එකතු වෙන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. භූමි ස්තුති. හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.